එදා මෙදා තුර ජාති කණ්ඩායම ක්‍රීඩකින් 147 දෙනෙක් ටෙස්ට් තරඟවල නියෝජනය කර තිබෙනවා. නමුත් සිය මංගල ටෙස්ට් තරඟවල ශතකයන් ලබාගෙන ඇත්තේ ක්‍රීඩකින් 3 දෙනෙක් පමණයි. අද ලෙජන්ඩ්ස් වැඩසටහන අනතුරින් අපාම වන්නේ එවන් ක්‍රීඩකයෙක්. අයබෝන් තිරන් සම්බ්‍රගිර. අයබෝන් රික්ස්. තිරන්, ඔබගේ මංගල තරඟෙන් මම සාකච්ඡාව ආරම්භ කරන්න කැමති. ජාති කණ්ඩායමේ ඉන්දියානු කණ්ඩායම සමග තිබුණු තරඟාවලියේදී අවසාන මාතරඟට යනකොට යම්කිසි පීඩනය තිබුණයි කියලා කියන්න පුළුවන්. මොකද ශ්‍රී ලංකාවේ පළවෙනි ටෙස්ට් තරඟ ජයග්‍රහණය කරනවා, ඉන්දියාව දෙවෙනි ටෙස්ට් තරඟ ජයග්‍රහණය කරනවා අස්ගිරියේ. තෙවැනි තරඟේ තීරණාත්මක තරඟයක් SSC ක්‍රීඩාපිටියේ ඔබ එම තරඟයේ ශතකයක් ලබා ගන්නවා සහ කණ්ඩායම ජයග්‍රහණය කරනවා. එම මතකය පොඩ්ඩක් මම හිතන්නේ පළවෙනිම ඉන්දියාව තමයි පඳුර පහර දුන්නේ. මතින් ඉතාමත් හොඳ ආරම්භයක් ඔවුන් ලබා ගත්තා. ඒත් මුරලිදරන්ගේ විශේෂ අතිවිශිෂ්ට පන්දුවේ ඉදිරියේ ඔවුන් සියලු දෙනා මම හිතා ලකුණු 220 ගානක් දෙවී ගියා. ඉන් පස්සේ මගේ වාසනාවට මම හිතන්නේ මම තුන්වෙනි ක්‍රීඩකයෙක් හැටියට තමයි ඒ තරඟයට සහභාගී වුණේ. හැබැයි මගේ වාසනාවට මම හිතන්නේ මම පන්දුර පහර දෙන්න ලකුණු 400ක පමණ කඩලු 5ක් 6ක් දැවී තිබුණේ. මම හිතන්නේ ඒකත් එක්තරා හේතුවක්. හැබැයි මම පන්දුර පහර දෙන්න ඉස්සෙල්ලා මට මාවන් යම් දෙයක් ප්‍රකාශ කරා. ඔහු මට කිව්වා හැමතිස්සෙම ගහන්න බලන් ඉන්න පළවෙනි ලකුණු ගෙවුවාන් පස්සේ ගොඩක් වෙලාවට ඔයා සෙටිල් වෙයි කියලා. මම හිතන්නේ ඒ උපදෙස් මත මම හිතන්නේ තුන්වෙනි පන්දුවේ මම හිතන්නේ මම ලකුණු 2ක් ලබා ගත්තා. ලබාගෙන ඒ පන්දු 12ක් පමණ ක්‍රීඩා කරාම මම හිතන්නේ දිවාහාරයක් ආවා. ඒ දිවාහාරය මම ක්‍රීඩාගාරයට ආවා. මම හිතන්නේ මාවන් මට මතක් කරා එයාට අවුරුදු 6ක් ගියා කිව්වා 1 ලකුණක් ගහන්න. හැබැයි මම පන්දු 3කින් ඒ ලකුණු ගෙවුවා කිව්වා. මම හිතන්නේ ඒ සමගම ඊට පස්සේ තේපානේ වෙන විදිහට ලකුණු 50ක් ලබා ගත්තා. ඊට පස්සේ මායි හෂානු හිටියේ. ඉන් පස්සේ හෂාන් මට ප්‍රකාශ කරා ඔබ දැන් ලකුණු 50ක් ලබාගෙන තියෙන මල්ලි මේ ගහලා බලන්න වැදුනොත් 100ට එයිද කියලා. මම හිතන්නේ අන්තිම 50 එකක් වේගෙන් පහරවල ඉල්ල කරා. හැබැයි මගේ වාසනාවට හැම පාරක්ම පිටේ වැදුනා. ඔබ මේ අහන්නදේ පීඩනය ගැන යම් කිසි ආකාරයක තරඟයට යනකොට පීඩනය තිබුණාද සමස්ත සමස්ත කණ්ඩායම තිබ්බ මම හිතන්නේ එකයි. ඒ වගේම මට සෑහෙන පීඩනයක් තිබ්බා මම හිතන්නේ. මොකද මං පාසලෙන් ඉවර වෙලා ඇවිල්ලා මම හිතන්නේ සෑහෙන කාලයක් බලන් සිටියා ජාතික කණ්ඩායම නියෝජනය කරන්න. ඊට පස්සේ මම හිතන්නේ සෑම් පුහුණු තරඟයකදී මට පුළුවන් ආකාරයෙන් මම දක්ෂතා දක්වමින් සිටියේ. හැබැයි මම පළමු පන්දුව දැම්මේ මම හිතන්නේ රාහුල් ද්‍රවිඩ්ට. මම හිතන්නේ ඒ දානකොට මම හිතන්නේ මගේ ඇත්තටම මගේ ශරීරයෙන් මම හිතන්නේ සිමෙන්ති කොටයක් වගේ තාමත් දැඩි පීඩනයක් තිබ්බා. මම හිතන්නේ පළමු මිනිමේ මම පන්දු වාර 2යි පන්දු ඇව්වේ. මම හිතන්නේ ලකුණු 10ක් ඕ 11ක් ලබා ගත්ත ඉන්දියානු පිතිකරුවන්. ඊට පස්සේ පිතිකරණයේ දිනවල මම හිතන්නේ මං ටෙස්ට් තරඟයකදී එක් දවසක් ගත කරලා තිබ්බේ. මම හිතන්නේ පීඩනේ ඉතාමත් අඩුයි. ටෙස්ට් දෙවෙනි දවසේ හොඳ විවේකයෙන් හිටියේ. මොකද අපේ පිතිකරුවන් ඉතාමත් හොඳින් පන්දු වල පහර දුන්නා. මම හිතන්නේ තුන්වෙනි දවසේට එනකොට මම හිතන්නේ මගේ ශරීරයේ පීඩනේ අඩුයි. හැබැයි මානසික දැඩි පීඩනයක් තිබ්බා පළමු ටෙස්ට් තරඟේ පීඩා කරනකොට. ඒ වගේම අශාන්ත රත්නතේ සුවිශේෂී තරඟාවලිය මොකද ඔහු කණ්ඩායමේ අවුරුද්දයකට ආසන්න ප්‍රමාණයක්. මම හිතන්නේ මට මතක හැටියට මම හිතන්නේ මම හරියෝ වර්ධන් මම හිතන්නේ ඒක මම හිතන්නේ ඔහුගේ කැරියර් එක චේන්ජ් වෙන එකක්. මම හිතන්නේ ඒ ඉනිම මම හිතන්නේ ඔහු ශතකයක් ලබා ගත්තේ නැත්නම් මම හිතන්නේ ඔහුගේ මම හිතන්නේ ටෙස්ට් ජීවිතයේ එතනින් අවසන් වෙන්න තිබුණා. මම හිතන විදිය මේක මගේ ඔපිනියන් නෑ. මම හිතන්නේ ඔහු දැඩි පීඩනයකට හිටියා. හැබැයි ඉන්පසු මම හිතන්නේ ඔහු මම හිතන්නේ ලකුණු 1000ක් පමණ ලබා ගත්තා. ඊළඟ වසර එකමාර ඇතුළත ඉතාමත් අතිවිශිෂ්ට පිතිහැරම්පෙක නිරතුන අවසන් එක අවුරුදු එකමාරෝගේ. ඒ තරඟෙන් අනතුරුව ජාතික කණ්ඩායම එක දිගට ටෙස්ට් තරඟ 10ක් ජයග්‍රහණය කරනවා. ඔබ එම කණ්ඩායමේ හවුල්කරුවෙක්. ජාතික කණ්ඩායමේ ස්වර්ණමය යුගය කියලා කියන්න පුළුවන් ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ? ඇත්තටම ඉතාම ප්‍රබල කණ්ඩායමක් සිටියා. හැබැයි ඒ තරඟ 10න් මම හිතන්නේ තරඟ 9ක් අපි ක්‍රීඩා කරේ ලංකාවේ. එක් තරඟක ආසියානු කුසලානය මම හිතන්නේ අපි ක්‍රීඩා කරේ පකිස්තානයේ. ඉතාමත් තනකොළ සහිත තනතිරුවක් මම හිතන්නේ වකයි යුනිවර්සිටි ප්‍රබල පන්දුවන්න හිටියා ෂෝට් බක්කා. ඒකෙත් වාසනාවට වගේ මම හිතන්නේ සමජ ජයසූරිය කාසිවාසි ජයග්‍රහණය ලැබුවා. ඒ තරඟේ ජයග්‍රහණය කරා. ඉන් පස්සේ මම හිතන්නේ අපි ඉංගලන්ත සංචාරයේදී මම හිතන්නේ ඒ සංචාරයේදී මම හිතන්නේ මට ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න හම්බුන්නේ නැහැ. මොකද කම්බිනේෂන් එක නිසා
හැබැයි මං ඉගෙන ගත්ත දෙයක් තමයි දවස්වලුයි මම දැන් ඉන්නවා වගේ පුහුණු කරු ගොඩක් හිටියේ නෑ. අපිට ඉතමත් අඩුවෙන් තමයි අපේ ස්කිල් එක කරන්න හම්බුනේ. හැබැයි ඒ දවස් 90ක් පමණ ඉතමත් දවස් 90ක් පමණ ඉතමත් ඒ කාලේ මං හිතන්නේ මං ඉගෙන ගත්ත දෙයක් තමයි මං හිතන් සෑහෙන මං ක්‍රීඩාව ගැන කතා කරා ජේෂ්ඨ ක්‍රීඩකයන් සමග. මම හිතන්නේ ඒක ඉතමත් වැදගත් දෙයක් වුණා ඒ සංචාරයේ. ඔබ ටෙස්ට් වරම් ලැබුවේ 2001 වසරේ වුණත් මුල්වරට එක් දින තරගයක් ක්‍රීඩා කරන්න 1998 වර්ෂයේ සාජයේදී මුරලිදර නාබාධයකට ලක් වුණායින් පස්සේ විශේෂ පන්දියවන්නෙක් වශයෙන් ඔබ කණ්ඩායමට පිවිසෙන්නේ. නමුත් ඔබගේ ක්‍රීඩා ජීවිතය අවසන් කරන්නේ ස්පෙෂලිස්ට් බැට්ස්මන් කෙනෙක් හැටියට. අවසානයේදී අර්ජුන රණතුංගට ඔබට ටෙස්ට් ලකුණු තියෙනවා 5400 වැනි ප්‍රමාණයක්. මම හිතන්නේ මං පාසලේ මම හිතන්නේ මං ඉතාම ප්‍රබල පිටිකරුවෙක්. මේක මං හිතන දෙයක්. මේකත් මං හිතන දෙයක්. මම හිතන්නේ අවුරුදු 19 පහළ මං හිතන්නේ ආනන්දේ ක්‍රීඩකේ සතක 17ක් පමණ ලබාගෙන තියෙන්නේ මං හිතන්නේ මං විතරයි කියලා මං හිතනවා. මම දන්නේ අතීතය කෙසේද කියලා. හැබැයි ඒ අවුරුදු 10 විතර මම හිතන්නේ සතක 17ක් පමණ. හැබැයි ඊට පස්සේ මං කෝල්ස් ක්‍රීඩා කෝල්ස් සමාජයට බැඳෙනවා. මේ වගේ මම හිතන්නේ දැන් එනකොට මම හිතන්නේ ක්‍රීඩකෙට හම්බෙන නොම්බර 3-4 ඉතාම ප්‍රබල කණ්ඩායම සිටියේ කෝල්ස් චමෙන්ද මෙන්ඩි, දුලිප් සමරවීර, රොමේෂ් කළුවිදාරණ, ජීවන්ත ගුලතුංග, සජිප් ෆර්නෑන්ඩු ඉතාම ප්‍රබල කණ්ඩායම සිටියේ. මං අංක 7 තමයි ක්‍රීඩා කරේ. හැබැයි ඊට පස්සේ මං පන්දු අර 20ක් 25ක් හැමදාම පන්දු යවුවා තරගයකදී. මා ඉදිනු කෙට්ටේ ආරච්චි. ඊට පස්සේ මං SSC එකට යනවා. ඉතාම තවත් ප්‍රබල කණ්ඩායමක්. ඒකේ මං සමහර දවස්වලට නොම්බර 7-8 තමයි ක්‍රීඩා කරන්න හැමෝම. සමහර තැන්වල පන්දුර පහර දෙන්න ලැබෙන්නේ නැහැ. ඒ තරම් ප්‍රබල ඒ කණ්ඩායම. ඊට පස්සේ මං පන්දු යැවීමට ඇත්තට උනන්දු වුණා. මම හිතන්නේ සාජහි ඒ තරගාලේදී මට ලැබුණේ මම හිතන්නේ මුරලිදන ආබාධයකට ලක් වුණා. ඊට පස්සේ කුමා ධර්මසේන්ට එතකොට තිබුණා පන්දුව දමා ගැසීමේ චෝදනාවක්. ඒ සියල්ලක් සමග තමයි මම හිතන්නේ මම විසුතුවෙන් පාල තරගාවලිය ඉතාමත් හොඳින් කරා SSC කණ්ඩායම ශූරතාවය ලබා ගත්තා. ඒත් සමග තමයි මම හිතන්නේ සාජීවිතය විශේෂ දේ තමයි ඉන්දියාවත් සමග. මම හිතන්නේ පළවෙනි පන්දුව මම හිතන්නේ මම පන්දු යවුවේ මොහමඩ් අසරුඩින්ට. මම හිතන්නේ අද වගේ මතකයි. මම හිතන්නේ ඔව් මම හිතන්නේ ඕෆ් එකේ බෝලයක් ලෙග් එකට ගැහුවා. මම හිතාගත්ත මේක තමයි ජාත්‍යන්තර තත්ත්වය කියන එක. ඔබ පාසල් දිවිය ගැන කතා කරා. මේ පිළිගන්නවා තියන ඔබ ඇත්තටම ඉතාමත් ඉහළ ලකුණු තත්ත්වයක හිටියයි කියලා. පාසල් සමයේ මේ ඇත්තාතේ ඉපදුණු ක්‍රීඩකින් ගත්තම මම හිතන්නේ පාසල් ක්‍රිකට් ඒ දවස්වල ඩොමිනේට් කළේ තිලාන්, ඒ වගේම අවිෂ්ක, මහේල, උපේක ෆර්නෑන්ඩෝ, බාතිය පෙරේරා වැනි ක්‍රීඩකින්. මේ වගේ ක්‍රීඩකින් රසක් ඉන්නකොට මේ කවුරුත් අහලා නැති කුමා සංගකාර කෙනෙක් කොහොමද ටෙස්ට් ක්‍රීඩා දිවි ඉවර කරන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලාභී ඇටියට? මම හිතන්නේ අවසන් මගේ අවසන් වසර 96. මම හිතන්නේ කුමාර තව අවුරුද්දක් තිබ්බා 97 ඔහු ක්‍රීඩා කරා මට මතක හිටියට. 96 මම හිතන්නේ ඔහු ලකුණු 1000ක් ලබා ගත්තා මම හිතන්නේ. ඒ වගේම 95ත් මම හිතන්නේ ඔහු ලකුණු 700කට 800කට පමණ ක්‍රීඩා කරා. ඔබ 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 මහේල, අවිෂ්ක, තිලාන් වැනි තත්වයට උපාසල් සමයේ නෑ. මට නෑ කියන අමාරුයි. මං හිතන්නේ කොළඹ කියන්නේ කොළඹ තිබුණු කියන්නේ සැහැන මාධ්‍ය විසින් මං හිතන්නේ සැහැන මේකක් තිබුණා පාසල් වලට. මම හිතන්නේ දැන් ඉතාමත් අඩුයි. මම හිතන්නේ පාසල් තරගය ක්‍රීඩා කරනවද කියන එකක් දන්නේ නැහැ සමහර වෙලාවට. මම හිතන්නේ මාධ්‍ය විසින් සැහැන මේකක් තිබ්බා. සැහැන ඉදිරි හිටිය පාසල්. හැබැයි මම හිතන්නේ ඔහුගේ ක්‍රිකට් ජීවිතේ මං හිතන්නේ 2005-06 පස්සේ මං හිතන්නේ ඔහු වෙනත් ස්ටෑන්ඩඩ් එකකට. මොකද ඔබ දක්නේ ඒතුව සියල්ලක්ම අධ්‍යාපනයේ ඔහුගේ ඉගෙන ගැනීමේ ආසාව, ඩිටර්මිනේෂන් එක, ඔහුගේ පැෂන් එක, ඒ සියල්ලක්ම. මං මොකද මාත් සමග ක්‍රීඩා කර 2010 සිට ඒ කණ්ඩායමේ. මට මතක සිම්බාබ්වේ කණ්ඩායමට ඉරුවේ ලකුණු 190ක් ලබා ගත්ත මගේ නායකත්වයේ යටතේ. මතන එතැන් සිට ඔහු ක්‍රමක්‍රමයෙන් සැහැන දියුණුවක් ලැබුවා. හැබැයි මම හිතන්නේ 2005න් පස්සේ මම හිතන්නේ ඔහු දඟ පන්දයන්ට ඉතාමත් හොඳින් පන්දුවර පහර දුන්නා. මම හිතන්නේ 2001-2005 අතර ඔහු එතරම් හොඳින් දඟ පන්දයන්ට පහර දුන්නේ නැහැ. වේග පන්දයන්ට ඉතාමත් හොඳින් පහර දුන්නා. දකුණු අප්‍රිකානු සංචාරයක් අපි ගියා ඒ සංචාරයේ. ඒ සංචාරෙත් ඔහු සහ උපේක ෆර්නෑන්ඩෝ අතිවිශිෂ්ට ලෙස ක්‍රීඩා කරා. හැබැයි 2005න් පස්සේ මම හිතන්නේ ඒක මම හිතන්නේ කුමාගෙන්ම තමයි අහන්න ඕනේ. මම හිතන්නේ ඔහු වෙනමම ශ්‍රී ලංකා කණ්ඩායම වෙනමම
ක්‍රීඩකෙක් වශයෙන් වෙනස් ස්ථානයකට ගියාම හොද මට උදාහරණයකට දෙන්න පුළුවන් මම හිතන්නේ ඔවුන් ලකුණු 199 න් නොදෙවි සිටියා මම හිතන්නේ ඒ තරඟයේදී මම හිතන්නේ අවසන් මම ස්කෝබෝඩ් එකේ වරදක් නිසා ගාල්ලේ ස්කෝබෝඩ් එකේ වරදක් නිසා ඔහු 199යි පන්දු 6ක් මම හිතන්නේ අන්තිම ක්‍රීඩකයාට බේරෙන්න ඕන වෙලා තිබ්බා මොහොමඩ් අෆිස් පන්දු වෙයි මම හිතන්නේ දෙවි ගියා අවසන් පිටිකරු හැබැයි එදා තමයි මම දැක්කේ සැහැණ ඔහු තරහකින් ඉන්නා ඊට පස්සේ හවස අපි දෙන්න තමයි මම හිතන්නේ වසර 11ක් සීට් එකේ එකට ගියේ අපි දෙන්න අංක 6 සීට් එකේ බස් එකේ මං හෙව්වා 200 ගැන ඇත්තටම කනගාටුවෙන් දින්නේ කියලා. ඔහු මට ප්‍රකාශ කළා 200 නම් ප්‍රශ්නයක් නෑ මේ මට දුක මේ බ්‍රෑන්ඩ් ලාරාගේ 200 ඉක්වල් කරන්න බැරි වෙච්ච එක. මම 200 ගැන. එතකොට ඔහු මට ප්‍රකාශ කරා ක්‍රිකට් නවත්තන්න ඉස්සෙල්ලා මට තව එකක් දෙකක් තුනක් ගහන්න පුළුවන් කියලා. මම එදා දැනගත්තා මම හිතන්නේ ඔහුගේ කතරම් ඔහු මානසිකව කතරම් කියන්නේ මෙන්ටල් ඔහුගේ කැපැසිටි එක මම තේරුම් ගත්තා. මම හිතන්නේ ඊළඟ තරඟේ ලකුණු 190ක් ලබාගෙන SSCA දෙවි ගියා මම. ඒ විදිහට හිතාගත්තා මම හිතන්නේ ඉතාමත් අති ඔහුගේ මෙන්ටල් කැපැසිටි එක. ඒ වගේම තවත් උදාහරණයක් තමයි මම ඒතර ක්‍රිකට් විශ්‍රාම ආරං මෙල්බන්හිදී 2015ට ඉස්සල්ලාම වුණා. මං හමු කොටත්තේ කියලා. එතකොට මට කිව්වා ඉන්න. එතකොට මම හිතන්නේ ඇෆ්ගනිස්තානයේ තරඟේ අවසන් වෙලා. මං හමු කොටත්තේ මොකද වෙන්නේ මේක අන්තිම එකනේ කියලා. මං මට එතකොට කිව්වා හතරක් ගහන මේකේ කියලා. 104ක්. ඒ වගේම මම හිතන්නේ ඔහු ඒ දේ කරා. මොකද මම ඉතමත් ඔහු සමග ළඟින් ඇස්රු කරනවා මම හිතන්නේ. ඔහුගේ මෙන්ටල් කැපැසිටි මම හිතන්නේ ක්‍රීඩකෙක් ළඟ වෙයි කියලා. හිටපු ක්‍රීඩකයෝ බලාපොරොත්තු වෙන ඉදිරියේදී තවත් ඒ ආකාරයෙන් ඔහු එයා ඔහුට ඕ ඊට විවිධාකාරයකින් යම් ක්‍රීඩකෙක් මතුවේ කියලා ශ්‍රී ලංකාවේ. ඔය පාසල් දිවිය ගැන කතා කරපු ඉඳන් නැවතත් මම එම අංශයට මෙයාමට කැමතියි. දැන් මේ කට්ටිය කියනවා ඒ දවස්වල භාතිය පෙරේරාගේ නංගි මැච් බලන්න එනවා කියලා. එන්නේ ISL ලංකරනවා බලන්නද තිරන් සම්ප්‍රේස? මම හිතන්නේ ISL ලංකරන තමයි ආයේ. ඊට පස්සේ තමයි අපි දෙදෙනා මුණ ගැසුනේ. එතෙන් සිට ඉන්පසු අපි 2010 විවාහයටපත් වුණා. ලබන වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන් කණ්ඩායම තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි. ගොඩක් වෙලාවට ඒ එක් දින තරඟ පැවැත්වෙනවායි කියලා කියන්නේ පකිස්තානි. ඔබට නැවත යනට අවස්ථාවක් ලැබුණොත් පකිස්තානයට ඔබ යනවාද? ඒ තියෙන වාතාවරණය අනුව ඇත්තටම බල්ල තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මට වෙඩි වැදුනාක් පස්සේ යම් ආරාධනාවක් ලැබුණා පකිස්තානයට එන්න කියලා. මම හිතන්නේ දැනට නම් මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ යන්න. හැබැයි ඒ තියෙන ආරක්ෂක තත් වෙනස් වුණොත් අපි ඒ වෙලාවට බලන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. මම මේ 2009 පකිස්තාන සංචාරය ගැන කතා කරන්න කැමති තිරන්. ඔබ කරච්චි වල ද්විතීයික ශතකයක් ලබනවා, ලාහෝර් වල ද්විතීයික ශතකයක් ලබනවා. ඊළඟ දවසේ තුන්වෙනි දවසේ ක්‍රීඩා කිරීමට කණ්ඩායම පැමිණෙන තැන මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ ජංගම දුරකථනය අරන් යන්නේ නැහැ තරඟ තියෙන දවස්වලට. දැන් සියලුම ක්‍රීඩකින් තමන්ගේ ගෙවල් වලට අමතලා තමන්ට ප්‍රශ්න නැහැ කියලා කියද්දී ඔබ ගෙදරින් ඔබට ආමන්ත්‍රණය කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔබගේ ගෙදර උදවිය ඉතරව නේද ඔබ ජීවිතෙන් සමහරක් කියලා? ඔව් මම හිතන්නේ මම සාමාන්‍යයෙන් ජාත්‍යන්තර හැම තරඟෙදී මම හිතන්නේ මගේ දුරකථනේ අර යන්නේ මගේ දුරකථනේ මම හිතන්නේ මම හැමදාම යන්න ඉස්සෙල්ලා කාමරේදී කතා කරනවා නෝනාට. ඊට පස්සේ වයිෆ්ට කතා කළා දැන් මම තියලා ගියේ. මම හිතන්නේ ඒ ඉන්සිඩන්ට් එක වුණාන් පස්සේ මම හිතන්නේ ඒ ඉන්සිඩන්ට් වුණේ 8 මාර්ට් පමණ. ඊට පස්සේ මම හිතන්නේ 9ට 9යි කාලට පමණ මම හිතන්නේ කවුරු හරි මම හිතන්නේ ඇයට තාම මතක නැහැ කවුද කියලා. මම හිතන්නේ ක්‍රීඩකෙක් කතා කරලා කියලා තියෙනවා මං නැති වුණා කියලා. මම හිතන්නේ ඇය එහෙමම කලන්ද දාලා වැටලා තිනවා. මොකද මං 8:20 කතා කරපු එක නම් 9 කාල වෙනකොට. ඉන්පසු නොයෙකුත් කතන්දර ගිහිල්ලා තිනවා. මම හිතන්නේ ඔස්ට්‍රේලියාව හිටපු මගේ අයියට දැනගෙන තිබෙන්නේ මගේ ඔළුවට වැදුනා කියලා. ඊට පස්සේ සමහරුන්ට පපුවට වැදුනා. එක්තරා නොයෙක් කතා. ඉන්පසු මම හිතන්නේ මගේ බිරිඳ 10ට පමණ කුමා සංගක්කාරට දුර්ගතන අමතුමක් ලබා ගන්න තියෙනවා මම හිතන්නේ. කුමා පවසලා තිනවා මම හිතන්නේ ටිලන් ඉන්නවා මේ වෙලාවේ කතා කරන්න බෑ කිසි කරදරයක් නැහැ එහෙම කියලා තිනවා මම හිතන්නේ. එතකොට මම හිතන්නේ ඔහුට තවත් ඩවුට් එක වැඩි වුණා මම හිතන්නේ මට කතා කරන්න බෑ කියන එකෙන්. ඊට පස්සේ ඔහු පෙරලා මම හිතන්නේ මහේල ජයවර්ධනට අරන් තිබෙනවා.
මතන මහේල ප්‍රකාශ කරලා තිබෙන්නේත් එම දේම ටිලා නින්න තිලාන්න දැන් කතා කරන්න බෑ කියලා. මතන ඒකෙන් මං හිතන්නේ සෑහෙන ඩවුට් එක වැඩි වුණා. මතන උන්ට කියන්න බැරුව ඇති මට විදි වැදුනා කියන එක. ඒ මං හිතන්නේ ඒකත් සමග නොයිකුත් කතා මං හිතන්නේ පපුවට වැදුනා ඔළුවට වැදුනා එහෙම කියලා. මතන දෙකා මාරට තමයි මං හිතන්නේ දෙකට දෙකා මාරට තමයි මං මගේ බිරිඳට අම්මට අයියට කතා කරේ. එළවගේ මෙලවා වගේ වැඩත් ඇත්තටම ඒ සිද්ධිය ගැන පොඩ්ඩක් කතා කරොත් කියලා දැන් ඔබ කණ්ඩායම් දෙකම සාමාන්‍යයෙන් තරඟයට එන්නේ එක වෙලාවෙ පිටත් වෙන්නේ නමුත් එදා පාකිස්තාන් කණ්ඩායම උඩ වල ඔව් සාමාන්‍යයෙන් කණ්ඩායම් දෙකම පළමු සහ දෙවන දිනවල සාමාන්‍යයෙන් ඒ වගේ තමයි යන්නේ හැබැයි සාමාන්‍යයෙන් සිරිතක් තියෙන පන්දු රකින කණ්ඩායම ඉස්සෙල්ල යනවා මම හිතන්නේ පිටි කරන කණ්ඩායම ටිකක් පරක්කු වෙලා යනවා මම හිතන්නේ ඔවුන්ගේ පිටිකරුවන්ට ඕන නම් ඔවුන් වෙලා සිනනවා කීප දෙනෙක් එහෙම තමයි තිබ්බේ මම එදා අපි ඉක්සෙල්ලගේ අපි පන්දු රකින කණ්ඩායම හැබැයි ලොකු වටරවුමක් තිබ්බා මම හිතන්නේ ඒ වටරවුම ඇතුළ හරියදී තමයි සද්දයක් ආවේ ලිබර්ටි සර්කල් ඔව් ඒ සද්දය ආවා ඉන්පසු රතිනපත්තු වෙනවා වගේ සද්දයක් ආවා දිල්ෂාන් කෑගල අපිට වෙඩි තියනවා කියලා ඉන්පසු තමයි මම හිතන්නේ වාසනාවකට මම හිතන්නේ අපේ වසර 30ක පමණ යුද්ධයක් තිබුණා ආනන්ද ඉන්නුවට සැහැන ඩ්‍රිල් කරා බෞද්ධ වීම් කරා කොහොමද රියැක්ට් කරන්නේ දේවල් වලට කියන එක මම හිතන්නේ ඒ වෙලෙම මම හිතන්නේ කීඩෝ කීප දිනක් බිම දිගා වුණා මම හිතන්නේ මම කුමාගේ ඇඟ උඩ තමයි මම දිගා වෙලා හිටියේ මට එහා පැත්තේ මුරුලී හිටියා මම හිතන්නේ ඒ වෙනකොට මම හිතන්නේ මම දන්නේ විනාඩි දෙකක් ඒක මම හිතන්නේ සැහැන පැය ගාණක් වගේ මට තේරුණා මොකද මං ඇත්තටම action films බලනවා මම හිතන්නේ ඒක ඉතින් මම දකින්නේ මෙහෙන් වැදිලා මෙහෙන් යන්නේ ඔලුවේ මෙහෙන් වැදිලා යන්නේ ඔතන දකින්න ඉතින් මං කෙලින්ම ඔලුව තමයි හංග ගත්තේ සීට් එකේ ඔලුවේ වදි ඔලුවේ වැදිලා මැරේ කියලා හැබැයි මට තේරුණේ නැහැ ඇත්තටම වැදුනා කියන එක හැබැයි මට යම් රත් වීමක් මගේ වම් කකුලේ තේරුණා ඊට පස්සේ මම හිතන්නේ බස් එක ක්‍රීඩාංගණයට ගියාම සියලු දෙනාම බැහැලා යනවා මට නැගිටින්න බැරි වුණා මම හිතන්නේ කපු ගෙදර තමයි මාව අරගෙන උස්සගෙන ගියේ ඊට පස්සේ මං හිතුවා ඒත් මං හිතුවේ නෑ මට වෙඩි වෙදිලා කියලා හැබැයි මම වෙඩි වෙදිලා දැනගත්තා මම හිතන්නේ මගේ ස්කෑන් එක කරලා ડોක්ටර්ස්ලා කිව්වා මේ හරිම වාසනාවන්තයි මං ඒත් හිතුවේ මාව වෛද්‍යවරු සනසනවා කියලා මම හිතන්නේ උන් කිව්වා මම හිතන්නේ ඔබට ක්‍රීඩා කරන්න පුළුවන් මේක බෝන් එකේ වැදිලත් නැහැ ප්‍රධාන ස්නායු වැදිලත් නැහැ මම හිතන්නේ බෝන් එකේ වැදුනා නම් මට ක්‍රීඩා කරන්න බෑ සාමාන්‍ය විදිහට ඇවිදින්න තිබ්බා කිව්වා හැබැයි ප්‍රධාන ස්නායු වැදුනා නම් මම පැරලිස් වෙනවා කියලා තමයි කිව්වේ මම හිතන්නේ දෙකම් බේරල අඟල් 12ක් පමණ ඇතුළට ගිහලා දණිය ආසන්නේ නැවති තිබුණා ඒ උණ්ඩය තාම ඔබ සීවටනයක් ලෙස තාම තිබෙනවා මට මේක ඔස්ට්‍රේලියාවට අරන් යන්න විදියක් නැහැ මොකද ලොකු ප්‍රොසෙස් එකක් මම හිතන්නේ ලොකු මේකක් සැහැන මං ගන්න ඕනේ ගොඩක් ක්ලියරන්ස් දැනට තිබෙනවා. දැන් ඒ එදා එවකට හිටපු රාජ්‍ය නායකයා ඉන්වෝල් වෙලා කණ්ඩායම ඒ වෙලාවෙම ඉක්මනින් ගෙන්න ගන්න උත්සාහයක් දරන වෙලාවේ කතාවක් තියෙනවා තිලාන්ට අමාරු වැඩි තිලාන්ට යන්න බැහැ කියලා. අපේ නොයෙකුත් විවේචන තියෙනවා. නමුත් ඒ වෙලාවේ මහල කියනවා නෑ ඔබ පවයිග්න වෙනවා. නෑ කපන්නෑ ගොල යන්න මම ඉන්න කියලා. නමුත් මහල කියනවා නායකයාට නෑ අපි ඔයව දාලා කොහෙවත් යන්නේ නෑ. මම හිතන්නේ මට පස්සාර 3ට පමණ තමයි මට ආවේ දුර මම එතකොටත් රෝහලේ හිටියේ 3ට පමණ මහල කතා කරා මම හිතන්නේ ලාල්ගේ මාත් සමග සිටියේ ලාල් තමෙල් ඌට කතා කරලා කිව්වා 6යි ගානකට හරි 7යි ගානකට හරි ගුවන් යානයක් තිබෙනවා කියලා කොහොමද යන්න පුළුවන්ද කියන එක මම කිව්වා මම හිතන්නේ මට යන්න පුළුවන් කියන එක මම කිව්වා ඕගොල්ලෝ යන්න කමක් නැහැ මං ඉන්නම් කියලා එතකොට මහල කිව්වා නැහැ කවුරුවත් දාලා යන්නේ ඔයා එනකන් අපි ඉන්නවා. ඔව් ඒක ප්‍රකාශ කරා. ඊට පස්සේ මම හිතන්නේ එවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මම හිතන්නේ විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් යානයක් වෛද්‍යවරුන් 3 දෙනෙක් නර්ස්ලා 2 දෙනෙක් සමග විශේෂ මම හිතන්නේ ගුවන් යානයක් යවුවා මම හිතන්නේ සීට් ගලවලා ඇඳවල් දාලා ඊට පස්සේ තමයි මම හිතන්නේ පාකිස්තානු වෛද්‍යවරුන් QA මට යන්න පුළුවන් කියන එක. හැබැයි උන් කිව්වා ඒක හැබැයි ඒත් විනාඩි 40 40ට පමණ මාව මොනිටර් කරන්න කියලා. මට ඊට පස්සේ තමයි ඒ ක්ලියරන්ස් එක ලැබුනේ. ඒ වගේම ඔබ මේ වෙඩි තැවීමේ සතකයක් ලබා ගත්තට පස්සේ ඔබ සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට දැන් වෙඩි තියන්න පටන් ගත්තා. ඊට පස්සේ කාලේ මේ මුලින්ම මේ වෙඩි තිබ්බේ වෙඩි වදින්න කලින් ඔබ
ඩර්බන් වලදි ශතකයක් ලබා ගත්තමත් වැඩි තියෙනවා. එතකොට ඒකට හේතුව මොකක් හරි කියලා විශේෂව. ඒකට ඇත්තටම නොයෙකුත් කතන්දර ගොඩනගෙන මම හිතන්නේ වැඩි තියෙන එකෙත් මම හිතන්නේ ආරම්භයේ මම හිතන්නේ හැමදාම මම 100ක් ගැහුවම මම හිතන්නේ 200ක් ගහන එකත් එක්තරා ක්‍රමයක්. මම හැමදාම මම හිතන්නේ මම සංගක්කාර එක්කයි මහල එක්කයි කතා කරා කොහොමද මේ 200ක් ගහන්න කියන එක. ඇත්තටම මට 200ක් ගහන්න බැරුව හිටියේ. මම හිතන්නේ බැරුව කියන්නේ මම හිතන්නේ ඒ ක්‍රමය මම හිතන්නේ ඒ ක්‍රමය මම දන්නේ නැහැ. මම හිතන්නේ 200ක් ගහනවා කියන එකට යම් ක්‍රමයක් අවශ්‍යයි. මම හිතන්නේ පළවෙනි 200 ගෙවුවම මට ඇත්තටම මේ ක්‍රමය වැටහුණා. මම හිතන්නේ මොකද තියෙනවා එක එක තැන්වලදී එක එක ස්ටේජස් වලදී වේගය වැඩි කරන්න ඕනේ නැත්නම් හරි අමාරුයි 200ක් ගහන්න. මම හිතා පළවෙනි එක ගැහුවම පස්සේ මම හිතන්නේ ඒකයි මම වැඩි තිබ්බේ. ඊට පස්සේ දෙවෙනි එකට යනකොට මම හිතන්නේ මම 110 දී වගේ මට තේරෙනවා මට පුළුවන් කියන්නේ මොකද මම ඇත්තටම ක්‍රමය අඳුනගෙන හිටියේ. ඊට පස්සේ මම හිතන්නේ ඒ 2008 2012 අතර මම හිතන්නේ මම ෆස්ට් ක්ලාස් 205ක් විතර ගෙවුවා මොකද මම ඇත්තටම ක්‍රමේ දැනගෙන සිටින නිසා. හැබැයි දකුණු අප්‍රිකාවේ මම වැඩි තිබ්බා. හැබැයි මම ඒ ගොඩක් අය ගිය කතා කිව්වා මම මේ තේරින් කමුඩුවට වැඩි තිබ්බා නායකයෙක් වැඩි තිබ්බා. ෂෝට් බෝලක් කියන්නේ ඔව් ඕම් කිව්වා. හැබැයි මම හිතන්නේ මම වැඩි තිබ්බේ නෑ. මම හිතන්නේ ඇත්තටම මට සන්තෝෂයක් තිබ්බා. මම හිතුවේ නෑ මම ඔස්ට්‍රේලියා සංචාරයෙන් කණ්ඩායම ඉවත් වුණාන් පස්සේ මම හිතුවේ මගේ ක්‍රීඩා මම හිතන්නේ ජාත්‍යන්තර ක්‍රීඩාව අවසන් කියන එක. හැබැයි මට මං ගෙදර ඉන්නකොට තමයි මට දුරකට මැතිවක් ආවේ දිල්ෂාන්ගේ නායකයාගෙන් ටීම් දිල්ෂාන්ගෙන්. ඊට පස්සේ කිව්වා මට යන්න ලෑස්ති වෙන්න දකුණු අප්‍රිකාවට කියලා. මම හිතන්නේ ඒ වෙනකොට මං හිතන්නේ ලොකු පුහුණු වීමක නෙමෙයි මං හිතියේ. මං හිතුවේ මගේ ජාත්‍යන්තර ක්‍රීඩාව අවසන් කියලා. හැබැයි දවස් 5ක් 6ක් තිබ්බා. මම හිතන්නේ මනෝජ අවික්‍රම එක්ක මං ඒ දවස් 6ෙම ඉන්ඩෝ එකේ බැට් කරා. මොකද මට බවුන්සර් පොඩක් පුරුදු වෙන්න ඕනේ හින්දා ඒකම ගියා දකුණු අප්‍රිකාවට. පළමු එක දින 3 දින තරඟේ ක්‍රීඩා කරා. පන්දු 4යි ක්‍රීඩා කරන්න හම්බුනේ. අධික වර්ෂාව නිසා පිටිහරමෙන් එදිට හම්බුනේ නැහැ. හැබැයි පළමු ටෙස්ට් තරඟේ ඉතාමත් අසීරු තනතිරෝග මම හිතන්නේ මං ඉනින් දෙකේම 36යි 34ක් ලබා ගත්තා මම හිතන්නේ. සෙන්චුරියන්. ඔව් සෙන්චුරියන්. ඉතාමත් අසීරු තනතිරෝග මම හිතන්නේ. ඒක මං හිතන්නේ ඒ බිලීව් එක ලබා දුන්න මම හිතන්නේ ඒ ඒ ඒ සංචාරයේදී. SS ක්‍රීඩා පිටියේ ඔබගේ සාමාන්‍ය 77යි. නමුත් ඔබ කණ්ඩායමෙන් ඉවත් වෙන්නේ 2011 වර්ෂයේදී SSC කණ්ඩායමේ SSC ක්‍රීඩාංගණයේ තිබුණු තරඟයකට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව. ඒ ඔබට කොතරම් අසීරු දෙයක් වුණාද දරා ගන්න කණ්ඩායමේ අනිත් ශ්‍රේෂ්ඨකමට කියන කොතරම් අසීරු දෙයක් වුණාද? කොහොමද ඒකට ඔබ රියැක්ට් කරේ? මං ඒ වෙනුවට මම හිතන්නේ කණ්ඩායමෙන් ඉවත් වෙලා තිබුණා වස් දෙවතාවක් 2002 2006 නම් මං අවුරුදු දෙකක් පමණ කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටියා. හැබැයි මේව තමයි මම හිතන්නේ 2009 සිට මම හිතන්නේ 2012 මුල් කාලේ වෙන විට මම හිතන්නේ මම ඉතාමත් හොඳින් පන්දුර පහර දෙමින් සිටියා. මම හිතන්නේ 2009 මම හොඳම පිතිකරුවා සම්මානය ලබා ගත්තා 100ක් 2010 ලබා ගත්තා. ඉතින් මම ඉතාමත් හොඳින් ලකුණු අතර හිටියා. ඒ වගේම 2011 අවසන් ඉංගලන්ත සංචාරය ඕස්ට්‍රේලියානු සංචාරයේ ප්‍රථම මම හිතන්නේ මගේ 2006 සංචාරයත් එක්ක බැලුවම ඒ දෙක ඉතාමත් වෙනස් විශාල වෙනසක් තිබුණා. මම හිතන්නේ 2006 මගේ ඇවරේජ් එක 8යි. මම හිතන්නේ 2011 මම හිතන්නේ මම ඇවරේජ් කරා ඉංගලන්ත සංචාරයේ 51ක්. ඊට පස්සේ මම හිතන්නේ තරඟ දෙකක් ගියා 3 වෙනි තරඟේ. මම හිතන්නේ මේක ඇත්තටම දරා ගන්න බැරි වුණේ. මම හිතන්නේ කාසිය වාසිය දාන්න විනාඩි 10ක් තියලා තමයි මම කණ්ඩායමේ නැහැ කියලා කිව්වේ. මම හිතන්නේ ඒක ඉතාමත් තදින් දැනුණා. මම හිතන්නේ මොකද මම ලකුණු 4 හිටියා. ඉනින් තුනකින් එකක මම හිතන්නේ 48ක් ලබා ගත්තා කැන්ඩි තරඟේ. ඉනින් දෙකක් ක්‍රීඩා කරේ නැහැ. හැබැයි ඒකෙන්නුත් ගාල්ල ක්‍රීඩාංගනේ තමයි අසීරු තනතිරුවක්. ඇත්තටම දුකක් දැනුණා. මම හිතන්නේ ඊට පස්සේ මම තේරින් කමුතු එවක හිටපු තේරින් කමුතුත් සමග කතා කරා. මම හිතන්නේ ඔවුනුත් කිව්වා ඔවුන්ට කිසිම පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියන එක. ඒක තමයි මම හිතන්නේ ගොඩක්ම දරා ගන්න බැරි වුණේ. මම හිතන්නේ ඇයි මේ පැහැදිලි කිරීම. මම හිතන්නේ ක්‍රීඩකේ කණ්ඩායමේ එලියට ගියාම මම හිතන්නේ ඔහුට කියන්න ඕනේ මොකද්ද වෙන්න ඕනේ, මොකද්ද අයිත් එන්න ඕනේ, එන්න නම් මොකද්ද කරන්න ඕනේ කියන. මම හිතන්නේ ඒකට හිටපු තේරින් කමිටුව මම හිතන්නේ ඔවුන් කිසිම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. හැබැයි මං හිතුවේ ඇත්තටම තරඟෙන් ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් මේක තමයි අවසානය කියන එක. හැබැයි වාසනාවකට වගේ නැවත වතාවක් කණ්ඩායමේ වසරක් පමණ ක්‍රීඩා කරන්න ලැබුණා. ඔබට ඕනම ක්‍රීඩකයෙකුට
ටෙස් තරගයක් නායකත්වය ධර්මා කියන්නේ ඒ වගේ දෙයක් නෑ. ඔබට අවස්ථාව ලැබෙනවා 2011 දී එංගලන්තයේදී. නමුත් ඔබ ඒ අවස්ථාවට එපයි කියනවා. ඔව් මම හිතන්නේ ඒ අවස්ථාවට එපයි කියු හේතුව තමයි මම හිතන්නේ 2011 එංගලන්තයේ ගියා. අපි උපනායකෙක් නැතුව ගියේ මම හිතන්නේ. ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක් වුණා. උපනායකෙක්ව නම් කරේ නෑ. හැබැයි ඉතින් උපනායකයා නම් කරේ නෑ. අවාසනාවකට වගේ දිල්ෂාන් අතිවිශිෂ්ට ලකුණු 190ක් ලබා ගත්තා පළමු ටෙස්ට් තරඟේ. ඊට පස්සේ දෙවෙනි මම හිතන්නේ ලෝඩ්ස්. ඒ තරඟේට පස්සේ තරඟේ මම හිතන්නේ අතේ බෝලේ වැදුනා. ලෝඩ්ස් වල වැදුනා. ලෝඩ්ස් වල. ඒක තමයි දෙවෙනි ටෙස්ට් තරඟේ මම හිතන්නේ. ඒකේ අතේ වැදුනා. වැදිලා මම හිතන්නේ තුන්වෙනි ටෙස්ට් තරඟේට යනකොට මම හිතන්නේ හිටපු නායකයන් දෙදෙනාම බෑ කිව්වා කණ්ඩායමේ නායකත්වයේ දරන්න. ඊට පස්සේ මගෙන් ඇහුවා මම හිතන්නේ මම ඒ වෙලේ මම හිතන්නේ මම දකින්න දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ දරනවා නම් ඔයාල ඇස්තිලා ඉන්නවා. මම හිතන්නේ නායකයෙක් කියන්නේ ඉතමත් කැමැත්තට නායකකම ගන්නවා නම් මම හිතන්නේ ඒක ඉතමත් හොඳ දෙයක් නෙමෙයි. මම හිතන්නේ මම ඒ වෙලේ ලෑස්ති නෑ. මොකද මම ඇත්තටම හිතුවේ නෑ මම උපනායකයෙක් නෙමෙයි. උපනායකයා නම් යම් ලෑස්තියක් තිබුණා. ඒ වෙලේ මම කිව්වා මට පුළුවන් තුන් දින තරගේ මම නායකත්වයේ දරන්න. හැබැයි ටෙස්ට් තරගේ නායකත්වයේ දරන්න බෑ කියලා. තුන් දින තරඟ කියන්නේ SX වල තරඟ. SX වල තිබුණු තරඟය. ඔබ බලාපොරොත්තු වෙන තිරන් කුමාට පස්සේ ඔබ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායකයා බවට පත් වෙයි කියලා කිව්වද? බලාපොරොත්තුවක් තිබුණ නෑ. හැබැයි බොරු කියන්න ඕනේ නෑ. මම හිතුවා යම් දිනක ශ්‍රී ලංකා කණ්ඩායම නායකත්වයේ දරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඊට පස්සේ මම හිතන්නේ අවුරුදු 33 34 වෙනකොට මම දැනගත්තා මේක මගෙන් ඈත් වෙලා හමාරයි. ඊට පස්සේ මම හිතන්නේ ක්‍රීඩකෙක් වශයෙන් තමයි මගේ බලාපොරොත්තු තිබේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න. හැබැයි මම හිතන්නේ මා සිටි කාලෙ තාමත් නායකත්වයේ දරන්න තාමත් අපහසු කාලයක්. මොකද මම හිතන්නේ ලංකාවේ බිහි වූ අති විශිෂ්ට නායකයන් දෙදෙනෙක් මගේම වයසේ එකට ක්‍රීඩා කරා. ඔබට 2011 SSC තරඟ ක්‍රීඩාංගණයේ පැවති ඔස්ට්‍රේලියානු සමග තරඟ අහිමි වෙනව පමණක් නෙවෙයි ඔබට UAE සංචාරයත් තමයි වෙනවා පකිස්තානයේ සමග පැවති තරඟාවලිය. ඉන් අනතුරුව යම්කිසි පීඩනයකට පසුව ඔබ දකුණු අප්‍රිකාවට ඔබ ගෙන එනවා. එහිදී ඔබ කිසිදු ශ්‍රී ලාංකිකයෙක් අද වෙනකන් ලබාගත් නැති දෙයක් ලබා ගන්නවා. ශතක දෙකක් වාර්තා කරනවා දකුණු අප්‍රිකාවේ. ඔබ ඉතනද ඩර්බන් වල වාර්තා කරපු ඒ ශතකය ඔබගේ ක්‍රීඩා දිවි හොඳම ශතකය කියලා? මට කියන්න අමාරුයි හොඳම ශතකය කියන එක. මොකද හැම ශතකයම ඉතාමත් වැදගත්. හැබැයි මගේ මංගල ටෙස්ට් තරඟේ නිසා තමයි මම ටෙස්ට් තරඟ 81කට සහභාගී වෙන්න ලැබුණේ. මම හිතන්නේ මංගල ටෙස්ට් තරඟේ ශතකයක් ලබා ගත්තේ නැත්නම් මම හිතන්නේ ඩර්බන් තරඟයටත් යන්න පුළුවන් වෙයි කියලා මගේ ජාත්‍යන්තර මේක. එක එක ස්ටේජස් වල මම හිතන්නේ ඊට පස්සේ මම හිතන්නේ ටෙස් තරඟ 15ක් විතර යනකොට සියලු දෙනාම කිව්වා මං ආසියා ලංකාවේ පමණයි ලකුණු ලබා ගන්න කියලා. ඊට පස්සේ මම හිතන්නේ ලකුණු 3-3 දැවී තිබෙනකොට මං ෂොයිබ් අක්තට සහ මොහොමඩ් ෂාමිට එගේන්ස් මම හිතන්නේ පකිස්තානයේදී ශතකයක් ලබා ගත්තා. මම හිතන්නේ ඒක නැවත වතාවක් මගේ ක්‍රිකට් ජීවිතේ ඉදිරියට ගෙනිච්චා. ඉතාමත් අපහසුයි. හැබැයි වඩා වැදගත් වෙන්නේ මම හිතන්නේ ඒ ශතකය මම හිතන්නේ උදව් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ටෙස්ට් තරඟේ ජයග්‍රහණය ලබන්න දකුණු අප්‍රිකා. මම හිතන්නේ ඒකට තමයි මම හිතන්නේ ඉතාමත් වැදගත් කියලා මම හිතන්නේ ඒ ශතකය. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ගහපු අන්තිම පාර මතකද? ඇත්තටම මම හිතන්නේ තාමත් මං රිග්‍රෙට් කරන ඒ පාර ගැන. මම හිතන්නේ මම ඒක මම හිතන්නේ ළඟදිත් මම හිතන්නේ මාස 6කට ඉදිරි මම බංගලාදේශ පුහුණුකරුවෙක් ඉන්නකොට මං හතු එක්කත් කතා කරා. ඒක මම හිතන්නේ හතු එක්කත් කතා කරා ඒ පාර ගැන. මම හිතන්නේ යම් පළඳවීමක් තිබුණා මං හදාගත්ත චරිතයට. මොකද ඇත්තටම මට ඒ පාරෙන් පස්සේ ෆුඩ් සිටි එකටත් යන්න බැරුණා. මම හිතන්නේ සෑම දෙනාම මේ මොකද්ද සේ ගැවූ පාර කියලා. මම හිතන්නේ ඉතමත් ඒ පාරෙන් පස්සේ මම දැනගත්තා. මම හිතන්නේ ඒ පාරේ මම හිතන්නේ තිබ්බ දුර්වලකම තමයි මම හිතන්නේ මන් ලකුණු 30ක් පමණ රැස් කරා නම් ඒ තරඟේ ජයග්‍රහණය කරන්න තිබ්බ. මම හිතන්නේ ඉතමත් ආසන්නයට ගිය කඩලු 6ක් ලබා ගත්තා. මම හිතන්නේ ඒ තරඟේ මගෙන් කිසිම දෙයක් කණ්ඩායමට ලබා දෙන්න බැරි වුණා. මම හිතන්නේ ඒක තමයි ලොකුම කනගාටුව. ඓතිහාසික ජයග්‍රහණයක් වෙනවා ඊළඟ ඕස්ට්‍රේලියාවේ මුල්ම ටෙස්ට් තරඟ ජයග්‍රහණය. අනිවාර්යෙන්ම මම හිතන්නේ ඔවුන් ලකුණු 140ක් ඔවුන් ලබා ගත්තා. කඩලු 6ක් පමණ ගියා ඒකෙත්. පන්දු දඟ ගැවුණා. හේරත් සහ දිල්ෂාන් ඉතමත් හොඳින් පන්දු යවවා. හැබැයි මම හිතන්නේ කනගාටුව ඇත්තනම ජයග්‍රහණය ලබන්නේ. මම හිතන්නේ ක්‍රිකට් ජීවිතේ ලොකුම තිබ්බ ආසාවන් දෙක තමයි ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ තරඟ ජයග්‍රහණය කිරීම. ක්‍රීඩාවේ කොච්චර වෙන දේවල් කරලා තිබුණත් සමහර මිනිස්සුන්ට මතක ඒ එක පාරක් විතරයි නේද තියෙන. ඇත්තටම මම හිතන්නේ
ඒක මහිතන්නේ සාමාන්‍ය ජීවිතෙත් එහෙමයි. ඔබ කොතරම් හොඳ මිනිසෙක් කියලා හිටියත් එක්තරා එක විනාඩියක් ඇති ඔබට යම් කළු පැලීමක් ලැබෙන්නේ. ඔබ පුහුණුකරුවෙක් හැටියට පසුව ක්‍රීඩාවෙන් සමුගත්තයින් පස්සේ ක්වොලිෆයි වෙනවා. ඔබ ජාත්‍යන්තර කණ්ඩායම් එක්ක ඉඳලා තිනවා. කොහොමද ඔබ පුහුණු කිරීම අංශයට යොමු වෙන්නේ කියලා පොඩ්ඩක් තැන්ක. ලොකු ආසාවක් තිබ්බා ගහන කාලේ සිට. මොකද මගේ ක්‍රිකට් ජීවිතයේ සැහැණ වෙනස් වුණා චන්දික අතුරුසිංහ සමග 2008න් පස්සේ. මම හිතන්නේ මම තවත් එක්තරා ස්ටෙප් එකකට ගියා ඒ කණ්ඩායමට ගියන් පස්සේ. ඒ කණ්ඩායමට වසර 2006 2008 මම කණ්ඩායමවත් වෙලා ඒ වසර දෙක මම චන්දිකෙක් පුහුණුකරුවෙක් යටතේ මම නායකත්වයේ දරලා ශ්‍රී ලංකාවේ කණ්ඩායම නියෝජනය කරා. මොන වගේ දේවල්ද වෙනස් වුණේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මම හිතන්නේ මට අද වගේ මතකයි පළවෙනිම කන්වර්සේෂන් එක මම හිතන්නේ හතුරුසිංහ එක්ක. ඔහු හොසාමා මයිතන් 1-to-1 එකක් තිබ්බා. දැන් මට කියන්න බෑ මම ක්‍රීඩාවෙන් විශ්වාසමාර. මට කොලයක් දීලා කිව්වා මෙන්න මේකයි මේක හදාගන්න. මේකට ඔයා මේක හදා ගන්නවද නැත්නම් ඔයා සිස්ටම් එකට චැලෙන්ජ් කරනවද කියලා ඇහුවා. මම හිතන්නේ සිස්ටම් එක වෙනස් වෙයි. ඔයාට මේක හදාගන්න. මම හිතන්නේ මගේ ස්ට්‍රයික් රේට් එක ගැන තමයි ඔය කතා කරේ. මගේ ස්ට්‍රයික් රේට් එක මම හිතන්නේ තිබ්බේ ටෙස්ට් තරඟවල 33ක් 30ක් පමණ. මම හිතන්නේ ඒක මං අවසන් වසර හතර මම හිතන්නේ හැම ටෙස්ට් තරඟයකදී 55ක් 60ක් පමණ රැඳෙව්වා. ඉන් පස්සේ එක් දින තරඟාවලියට මට එන්න හම්බුණා. ලෝකුසලාන නියෝජනය කරන්න පුළුවන් වුණා. මම හිතන්නේ ඔවුත් සමග කාලය තමයි මම හිතන්නේ වෙනස් වුණේ. මොන වගේ දේවල්ද ඔව් කරේ? මගේ තාක්ෂණයේ යම් යම් වෙනස්කම් දෙකක් කරා. හැබැයි ගොඩක් ඔව් මගේ මානසික පැත්ත මම හිතන්නේ මානසික පැත්ත සෑහෙන හැදුවා මම හිතන්නේ. ඒක තමයි මම හිතන්නේ ඔහුගේ ලොකුම ප්ලස් පොයින්ට් එක. මම හිතන්නේ පුහුණුකරුවෙක් වශයෙන් ඉතාමත් ලොකු විදියට ඒ මානසික තත්ත්වය හැදුවා. මං කරන දේ හරි කියන එක බිලීව් කෙරෙව්වා. ඒ ආත්ම විශ්වාසය ලබා දුන්නා. මම හිතන්නේ ඒක තමයි ගොඩක් තිබ්බ වෙනස. ජාති කණ්ඩායමේ දැන් ඔබ ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙස පඳුර පාරදීමේ පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරනවා. කොහොමද ඔබ දකින්නේ ඉන්න ක්‍රීඩකින් පිළිබඳව කොහොමද ඉදිරි අනාගතය තියෙන්නේ කියලා යම් කිසි පැහැදිලි? ඇත්තටම අවසන් මාස 10 ඇත්තටම පිටිකරුවන් වශයෙන් කණ්ඩායමක් වශයෙන් අපි ඉදිරියට ගියා. හැබැයි ඩුබායි ආසියානු කුසලානේ තරඟ දෙකක් නිසා මම හිතන්නේ ඒ මාස 10 නිකන් වතුර ගියා වගේ සියලුම දෙනා මම හිතන්නේ ඒකෙන් තමයි අප මැන්නේ ඉලක්ක කරේ. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඉංගලන්ත සංචාරයේ සහ අසීරු පිට තරඟාවලි තුනක් තිබෙනවා. ලෝකුසලන්ට ඇන්ඩි ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙනවා කණ්ඩායම හදාගන්න. දැනට අපි අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්නවා ප්ලේයර්ලා 20ක් 22ක් පමණ. ඒකෙනුත් පිටිකරුවන් 10 දෙනෙක් පමණ තිබෙනවා. මට එන්නේ ඉතාමත් තීරණාත්මක මාස හතරක්. මම හිතන්නේ විශේෂයෙන් සමහර ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ස්ථානය රැකගන්න තිබෙන අවස්ථා තිබෙනවා. ඒ වගේ මම හිතන්නේ මේ මාස හතරේ තමයි වැදගත් වෙන්නේ. අපි ඔබට සහ කණ්ඩායමට සුභපතනවා තිලා. බොහොම ස්තුතියි සම්බන්ධ. බොහොම ස්තුතියි ආරාධනා කරන්න.